පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. රජයේ අධිනීතිඥ වරියකට තියුණු ආයුධයකින් පහර දුන් 39 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පානදුර දුම්රියපොළ පාරේ පිහිටි ඇගේ නිවස අසල සැඟව සිටයි සැකකරු මෙලෙස පහර දී ඇත්තේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරිය යෙදී සිටි පොලිස් රථවාහන අංශ නිලධාරියෙකුද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ගලින් බිඳුනු වැව උල්පත් පාර ප්‍රදේශයේ වතුයායක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. පානදුර ශ්‍රී සුමන්ගල විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ ඉතිහාසයේ ඇතුළත් කෘතිය ඊයේ එළි දැක්වුණා. නොනිමි ගමනක ශතක සැමරුම ලෙසයි එම කෘතිය නම් කර ඇත්තේ. ආදිශිෂ්‍ය සංගමයේ සමලේකම් නීතිඥ අමිල නාවලගේ මෙය රචනා කර තිබෙනවා. හජ් උත්සවයට සමගාමීව සංවිධාන කරන ලද හජ් ප්‍රදර්ශනයක් තිහාරිය තන්වීර් අකඩමි පරිශ්‍රයේදී ඊයේ ආරම්භ වුණා. සංහිඳියාව ගොඩනැන්වීම මෙහි අරමුණයි. ප්‍රදර්ශනය අදත් පැවැත්වෙනවා. වෛද්‍ය නිර්දේශයක් නැතිව කොටගලදී මත්පෙති අලෙවිකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. දීර්ඝකාලික සිට යාපනය ප්‍රදේශයේ අයිස් මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂකාර බලකාය සිදු කළ වැටලීමකදී. ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර රඹුටන් ඇස්වැන්න අඩුවී ඇති බව වගාකරුවන් පවසනවා. හොරණ කණන්විල පරතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසන්නේ රඹුටන් මල් පිපෙන කාලය තුළ වියලි කාලගුණයක් නැතිවීම මීට හේතුව බවයි. ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්. හලාවත ඉරණවිල පාලම අසල සිට කිලෝමීටරයක පමණ මුහුදු තීරය උග්‍ර ඝාතනයකට ලක් වී තිබෙනවා. මේ හේතුවෙන් හලාවත වෙන්නප්පුව දක්වා කාපට් අතුරා ඇති මුහුදුබඩ මාර්ගය විනාශ වීමේ අවධානමකට ලක්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.